රතුබරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස් COVID-19 වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදිය යුතු බවට සෞඛ්‍යංශ මෙන්ම පොලිසිය නිරතුරුවම ජනතාව දැනුවත් කරමින් සිටිනවා. එහෙත් ඇතම් පිරිස් එය නොසලකා කටයුතු කරන අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා. ඇතම් දුම්රිය මගින්ද මෙම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය ගමනාන්තය කරා ගමන් කරන අයුරුද දැක ගැනීමට හැකි වුණා. කොහොමද මාස්ක දාන්නේ? යටනේ තියන්නේ. ඒක මාස්ක දාන්නේ නැද්ද? එමෙන්ම වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳුන් සහ පාරිභෝගික ජනතාවද මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු මෙලෙස දැක ගැනීමට හැකි වුණා. දැක්කම මාස්ක දානවානේ. කො මාස්ක අයියගේ? ඔයාට කොවිඩ් තිබ්බොත් මෙතන ඉන්න ඔක්කොම ඉවරයි. ආ ආ. කො මාස්ක කො. මාස්ක දාගන්න කියලා තියෙන නහයට. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අතරඟුවට ගැනීමට සහ ඔවුන්ට අවවාද කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනද අද දිනේද ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එක්ව මීගමුව නගරයේද හදිසි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේ ඔය මාස හරියන්නේ නැහැ. සෞජන මාස මේ. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට අවවාද කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර පොලිසිය මගින්ද ක්‍රියාත්මක කරනු ලැබුවා. මම ආගෙන පොන්දොස්තර මහත්තයා කියනවා ওই මුඛ ආවරණ දාගන්න කියලා. ඒ දුකාරණ දාවන්න කියන්නේ මේ අපෙන් බේරෙන්නේ. පරණා කළා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව දුවන්න බැරි නම් අයින් කරන්න අතර කරන්න ඕනේ. එමෙන්ම කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගෙන කුරුණෑගල පොලිසිය මගින් එවැනි තවත් වැඩසටහනක් මෙලෙස ආරම්භ කර තිබෙනවා. निरोधायन नीति उल्लंघन मेहियुम आरंभ कला මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වෙනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 3755 දෙනෙකු අතරඟුටගෙන 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ දිනය තුළදී තවත් පුද්ගලයන් 108 දෙනෙකු අතරඟුටගත් බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව යම් පාර්ශවයක් කටයුතු කරනවා නම් AI සම්බන්ධයෙන් ඉතා දැඩිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබේ කාර්යාලයේ ආයතනයේ කර්මාන්ත ශාලාවේ වෙළඳ සැලේ සුපිරි වෙළඳ සංකීර්ණයේ කිසිම ස්ථානයක ඔබගේ අධීක්ෂණ යටතේ පවතින ස්ථානයක මුහුණු ආවරණ නොමැතිව කිසිවෙකුට සිටින්නට ඉඩ දෙන්නට එපා. මුහුණු ආවරණ නොමැතිව ඇතුළු වන්නට ඉඩ දෙන්නට එපා. මේ ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ අතර දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමත් සමග ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක එළවලු අලෙවි කරන අයුරු දක්නට ලැබුණා. එළවලු ටික ගෙදරට හරි ඇවිල්ලා එක්ක අරයි යන්න ඕනේ. කොවිඩ් හැදුනත් මේ මිනිහුන්ට කණ්ඩ දෙන්න පොලිසිය වලට හමුදාවට ඒවට දෙන්නත් ඕනේ. පොඩුවේ දක්කාලේ දැන් හදලා නෝ දැන් විකුණන්න කමක් නැහැ නේ. ඔව්. කොහමද දවස් දැන් කරලා දවස් දෙකෙන් තුනක කරන්න ඕනේ දෙනවා වැඩි. දවස් 7ක් නෝ වහගෙන ඉඳලා අපි නෝ මොන කරන්න දෙයක් නැහැ. මේ ඉඳන් පාරේ යනලා තියන්නේ මම විකුණ ගන්න ඕනේ. එමෙ එළවලු අලෙවි කරන සහනවලට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ ඇතම් වෙලෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිත භාවයකින් තොරව එළවලු මත රැඳී සිටින ආකාරයයි.